SLT within online learning saha online working sadaha edahiya nohaki data deemana GB 30 rupiyal 195 GB 100 rupiyal 490 aduma milata wadima data SLT within සිරාකොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැකගන්න නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය අද 2020 ජූලි 24 සිකුරාදා සිරස්තල ITH රෝහලෙන් පැන ගිය කොවිඩ් රෝගියා ජාතික රෝහල අසලදී හමු වේ ආසාදිතයා පිටකුටුවේදී තිරෝද රථයක නැගලා මට ඇවිල්ලා කිව්වා මේ කකුල අමාරුයි පොඩි ස්පිටාලයක් කිව්වා ජාතික ආරක්ෂක කවුන්සිලයේ සතිපතා පැවැත්වීම බැලකුණේ හිටපු ජනපති සහ අගමැතිගේ තීරණයක් මතයි හිටපු ජනාධිපති ලේකම් පාස්කු කොමිසමට කියයි පාතාලේ තර්ජන වලට බය නැහැ ආරක්ෂක ලේකම් කියයි ඔය මොන පාතාල නායක ජීවිත තර්ජන එල්ලගලත් අපි මේ පටන් ගත්ත ගමන නවත්තන්නේ නැහැ කිතුල්රා මැදීමට අවසර දෙන්නේ ජනපතිට ඉල්ලීම් කිතුල් මැද්දොත් මේ මිනිසුන්ට හරි අසාධාරණයක් කරනවා පොලිස්පතිතුමාට අපි දන්නලා තියෙන්නේ පොලිස්පති තීරණය ක්‍රියාත්මක කරයි සමගි ජන බලවේගයේ සමග සිටින එජාප පළත් පාලන මන්ත්‍රී වරුන්ට රණීගෙන් සමාකාලයක් Naomi Fernando and Kalindu Karuna Ratna live from Studio 24 in Colombo. Aibowan oba adath ekwanne Sri Lankawe anka eke saha vishwasaniyama puwat vikashaya ada derana 6:55 samake අදාළුයේම අංගොඩ බෝවන රෝග විද්‍යායතනයෙන් පලා ගිය COVID-19 ආසාදිතයා පැය 8කට පසු කොළඹ ජාතික රෝහල අසලදී සෞඛ්‍ය හා ආරක්ෂක අංශ භාරයට ගනුනා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ මෙම COVID රෝගියා පැන යාමෙන් සමාජයට බලපෑමක් සිදු වූයේද යන්න බුද්ධ්‍යංශ මගින් පරීක්ෂණ පවත්වන බවයි. මෙම කොවිඩ් රෝගියා IDH රෝහලෙන් පැන ගොස් තිබුණේ අද අලුයම දෙකට පමණ. ත්‍රිකුණාමලයේ වල්ලිමලර්හි පදිංචි මොහමඩ් කාසිම් මොහමඩ් නසීම් නැමැති ඔහු අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි පුද්ගලයෙක්. අධිකරණයේ ලබා දුන් නියෝගයකට අනුව කාසිම් පසුගිය මැයි මාස 12 වනදා කන්දකඩු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයට ඇතුළත් කරනවා. එෙහිදී කළ PCR පරීක්ෂණ වලදී ඔහුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමග පසුගිය 9 වනදා වැලිකන්ද රෝහලට ඇතුළත් කරනවා. පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ තවත් රෝග කිහිපයකින් පෙළුණු මෙම ආසාදිතයා පසුගිය 12 වනදා අංගොඩ බෝවන රෝග විද්‍යාලයට ඇතුළත් කළ බවයි. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලක්ෂණ සිසුපු කොරෝනා වෛරස ආසාදිතයේ ගියේ රාත්‍රී 2ට පමණ පැනගොස් තිබෙන බව එහි වෛද්‍ය අධිකාරීතුමා දැනුම් දීලා තිනවා මේ පුද්ගලයාගේ ස්වරූපය අපි පැහැදිලිව කියලා තිනවා මේ කොටකරිස්සමක් අඳගත්තු කකුලක යම් කිසි කොටගතියක් තියෙන නිසා කොරගසමින් අවදින ඒ වගේම පාද වාරුවක් උහු පාවිච්චි කළද ඒ අනුව අදාළ ආසාදිතයා කොටු කර ගැනීම සඳහා ආරක්ෂක අංශ අද අලුයම සිට මෙහෙයුමක් දියත් කළා ඒ අනුව අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය අසලදී පෙරවරු 10ට පමණ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ භාරයට ගනුනා. අදාළ ආසාදිතයා IDH රෝහලෙන් පලා යමින් පසු පළමුව පැමිණ ඇත්තේ පිටකොටුව ප්‍රදේශයටයි. එතෙන් සිට ඔහු තිරෝද රථයකින් ජාතික රෝහල අසලට පැමිණ තිබුණා.
අදාළ පුද්ගලයා අද දවසේදී ජාතික රෝහල් පරිසරය දක්වා ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ත්‍රිරෝද රථයෙන්. අපිට කියන්නකෝ කොහොමද මේ පුද්ගලයා ඔබත් එක්ක සම්බන්ධ වුණේ ත්‍රිරෝද රථයට? මට ඇවිල්ලා කිව්වා මේ කකුල අමාරුයි පොඩි ඉස්පිරිතාලේ යන් කිව්වා. ගියාට පස්සේ ඉස්පිරිතාලේ වාලා දිමුණා. වාලා දිමුණාට පස්සේ මම එයා කිව්වා ලොකු ඉස්පිරිතාලයක් නැද්ද කියලා. මම කිව්වා ලොකු ඉස්පිරිතාලයක් නම් බරල නම් තියෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වා අංගොඩ ඉස්පිරිතාලේ යන් කිව්වා. අංගොඩ යනවා නම් මම කිව්වා වැඩින් ගන්න එමෙ කියලා. මා ඉස්පිරිතාලේ තියනවා එතනට යන් කිව්වා. කොරෝනා කියලා දැන් නැහැ මේට ආවට පස්සේ නම් තේරෙන්නේ. තිරොද්දරතෙන් බැසගත් මෙම ආසාදිතය රෝහල් සේවකයෙකුට පවසා ඇත්තේ තමන් IDH රෝහලෙන් පැන ආ පුද්ගලයා බවයි. කොයි විදිය අත්දැකීමකටද මුණ දුන්නේ? මම විනාඩි 10කට ඉස්සෙල්ලා මේ මගේ හිතෝ යාළුවා මාත් එක්ක වැඩ කරන Facebook එකෙන් ඇවිල්ලා ෆොටෝ එකක් පෙන්නුවා. මේ මම පුද්ගලෙක් දැක්කොත් පොඩ්ඩක් කඳු පරිස්සමෙන් ඉඳ අලිතියෙන් පැනලා කියලා කිව්වා. කියලා විනාඩි 5ක් ගියන මම අපේ කැන්ටිමට තේ කප් බොන්න කියලා මේ එළියට බහිනවත් එක්කම මම මෙන්න මේ හරියදි මේ TV එක ගිහලා මෙතන නැවැත්තුවා. නැවැත්තලා මට මම IDH එකෙන් කියනවත් එක්ක මට මෙයාගේ ෆොටෝ එක මට මීටර ඒ එක්කම ටක් ගාලා මම කෑ ගාලා මෙතන නැවතන වාඩිනවා කියලා කෑ ගැහුවා ළඟට කිට්ටු උන්න මීටර මම පරතරේ දාන හිටියේ අට පටි පාරේ අයින් කළා ඔක ටැපිකේ මහත්තයර කතා කරලා පොඩ මේ කරගත්තා අනුතරව රෝහල් සේවකින් හා ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ආසාදිතය හා ඔහු පැමිණි තිරෝද රථයේ රියදුරු සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් අඳවා සාමාන්‍ය ජනතාවගෙන් වෙන් කර තැබීමට කටයුතු කළා ආරක්ෂිත ඇඳුම් අන්දවල IDH රෝහලට දන්වල දැන් ඔහුව ගෙනියන්න තමයි අපි දැන් මෙච්චර වෙලා සැලසුම් කරේ. තියෙන්නේ ඔහුගේ ආරක්ෂාවයි අන් අයගේ ආරක්ෂාව සඳහා තමයි මේක ප්‍රයත්න වෙලා තියෙන්නේ දැන්ට. කීයට පිළියනද? දෙවිල් කාර්යද? දෙවිල් කාර්ය අඳුරගෙන නැහැ. දන්නේ නැහැ කියලා. පිට කොටුවට එනකොට වෙලාව කීයද? විතරකින් ගියේ කීයද? ඒ බැලලා ගියේ. आईडी चेक करला कोहमद किए कोई कोहमद किए कोई कोई आ रहा दे क्या हुआ द कडल कैसे विदत अद दहवल वन विट आसादित्य नवत वरक IDH रोहलटत तिरुदरतरियतुरु कंदकाडु निरोधायन मध्यस्थानेटत यमु केरुना ඔහු පලා ගොස් තිබුණේ ජනේලයකින් පැන ගොස් නැවත රෝහලේ තාපයෙන් පැන ගොස් තිබෙන බව තමයි මේ වෙන විට නාවරණය කරගෙන තිබෙන්නේ. ඔහුගේ මේ මද්‍රව්‍ය වලට තියෙන ඇබැහියත් එක්ක ප්‍රකාශ කරන්නේ මොහු මද්‍රව්‍ය සොයා යන්නට ඇතිය කියලා. දැනට මේ පුද්ගලයා ගමන් කළ ස්ථාන සහ ගමන් කළ මාධ්‍යයන් මොනවාද කියන කාරණේ සම්බන්ධයෙන් මෙහෙයුමක් सिद्ध वेनवा दैनट स्वयागन तिबेन तुरतुरुवनु समाजे तुलट कोरोना हेवत कोविड 19 वायरसे नवत व्याप्त वीमे अवदानमक पिलबंदव किसीम तुरतुरक वार्ता वेन्नी नेह एवगेम दैनट मेम सिदुवीम निसा कोलम नगरय तुल कोरोना व्याप्त वीमे अवदानमक नति बव सौख्यांसिन सह हमुदा सह राज्य बुद्धि सेवे तुरोस्से नमिट वार्ता वेमी तियनवा मे रोगिया हंदुना गनीम सदह कटियतु कल सियलुम उद्गलयंट पोलिस पत्तुमा विसिन විශේෂ ත්‍යාග මුදලක් පිරිනැමීම සඳහා තීරණය කර තිබෙනවා. ඉතින් මේ සඳහා විශාල මෙහෙයුමක් ත්‍රිවිධ හමුදා යොදලා ඒ වගේම බුද්ධි අංශ යොදවලා ක්‍රියා කරන ලැබුවා. මේ වෙනිට ඔහුව අපිට සොයා ගැනීමට හැකියාවක් ලැබිලා තිබෙන යම් කිසි පුද්ගලෙක් ඔහු හා සම්බන්ධ වුණා නම් මේ පැය කීපය තුළ ඕන් සියලු දෙනාම වහම නිරෝධායන කිරීමට අපි කටයුතු කරන ලබනවා. අද මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් ගණන 11ක්. ඒ අතරින් නම දෙනෙකුම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර තවත් අයෙක් කන්දකාඩුෙහි ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වනවා. අනෙක් පුද්ගලයා එක්සත් රාජධානියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින අයෙක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2764 දක්වා ඉහළ ගියා. ගත වූ පැය 24 තුළ තවත් 17 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ ගණන 2094 දක්වා ඉහළ ගියා. कोविड-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් පාලනයට නතු කරගෙන සිටින කන්දකාඩු කොවිඩ් ආසාදිත පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 573ක් බවයි.
ඊයේ මෙරටින් වාර්තා වූයේ එක් කොවිඩ් ආසාදිතයෙකු පමණක් වන අතර ඔහු සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනයට යොමු කර සිටියායි කොවිඩ්-19 රෝගිය ලංකාව තුල පැතරවීම වැළැක්වීම සඳහා රජයක් විදියට අප සියලු පියවර රැගෙන තිබෙන විශේෂයෙන්ම මේ සඳහා වන PCR පරීක්ෂණ 150,000ක් පමණ අද දින වෙන විට සිදු කර අවසන් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිත PCR පරීක්ෂණ 8200ක් පමණ මේ වන විට සිදු කර තිබෙනවා ආරක්ෂක අංශ සහ බුද්ධි ප්‍රධානීන් ජාතික ආරක්ෂක කවුන්සිලය සතිපතා පවත්වන්නයි ඉල්ලීම් කළත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව මත එවක එය සතිපතා රැස් නොවූ බව හිටපු ජනාධිපති ලේකම් PB අබේකෝන් මහතා අද අනාවරණ කළා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසා බැලෙන ජනාධිපති කොමිසමේදී මෙතර සහරාන් හෂීම් ගේ ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රබලයෙකු වූ ආමි මොහිදීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන අතරදී ඔහු සොයා ගැනුණත් අත්අඩංගුවට නොගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු එම කොමිසමේදී පිළිගත්තා. රාජ්‍ය බුද්ධි සේවෙන් ලද තොරතුරු මත සහරාන් හෂීම් ගේ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙකු වූ ආමි මොහිදීන් සොයා 2019 මාර්තු 7 වනදා පාසිකුඩා වෙත ගිය නිලධාරියා වන්නේ හිටපු පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරි මහතායි. ඔහු කොමිසමට පැවසුවේ එදින පොලිස් සැරයෙන් නන්දලාල් ඇතුළු කණ්ඩායමක් සමග තම පාසිකුඩා වෙත ගිය බවයි. එහිදී ආමි මොහිදීන් කියලා කෙනෙක් පාසිකුඩා මුහුද ළඟ පොල්වත්තක කණ්ඩායම් පුහුණු කරමින් සිටිනවා. අවිපුහුණුවක්ද ලබා දෙනවා. ඔහු අත්අඩංගුවට ගන්න වරෙන්තුවකුත් තියෙනවා. යනුවෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළ නිලධාරියෙකු දුරකථන පණිවිඩයක් ලබා දුන් බව සාක්ෂිකරු පැවසුවා. ඔහු ආමි මොහිදීන් සැඟව සිටින ස්ථානයද පෙන්වූ බවයි සාක්ෂිකරු සඳහන් කළේ. තමන් එම ඉඩම වෙත ගියද ආමි මොහිදීන් එහි නොසිටි අතර මුස්ලිම් ජාතික වැඩිහිටියෝලක් පමණක් එහි රැඳී සිටි බව සාක්ෂිකරු පැවසුවා. නමුත් ආමි මොහිදීන් එම නිවසේ රැඳී සිටි බව එම යුවළගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් දැනගත් පසු ඔවුන් ලවා ආමි මොහිදීන්ට දුරකථන ඇමතුමක් දී එහි කැඳවාගත් බව සාක්ෂිකරු කියා සිටියා. පසුව ආමි මොහිදීන්ගෙන් සහරාන් සමග ඇති සම්බන්ධතා පිළිබඳ ප්‍රශ්න කළ බවයි සාක්ෂිකරු පැවසුවේ. මෙහිදී ජනාධිපති කොමිසම විමසුවේ එම අවස්ථාවේ ආමි මොහිදීන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේද යන්නයි. කළ ප්‍රශ්න කිරීම් වලින් හා නිවස අවට කළ සෝදිසි වලින් සැකකටයුතු කිසිවක් සුවගත නොහැකි වූ බැවින් ඔහු අත්අඩංගුවට නොගත් බව එහිදී ඩයස් මහතා පිළිතුරු ලෙස පැවසුවා. කොමිසම යලිත් දැඩි ලෙස ප්‍රශ්න කළේ සැකකරුවෙකු පළමුවර පරීක්ෂා කළ පමණින් තොරතුරු සුවගත නොහැකි වූවත් ඔහු අත්අඩංගුවටගෙන රඳවාගෙන ප්‍රශ්න කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිරිතන වන්නේද යන්නයි. වෙනත් අවස්ථාවලදී එසේ කළද මෙම අවස්ථාවේ එවන්නක් නොකළ බවයි සාක්ෂිකරු පැවසුවේ. කාත්තංකුඩි ආලියාර් මන්සන්දියේ ඇති වූ ගැටුමට අදාළව ආමි මොහිදීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වූ තිබූ බව ඔබ දැන සිටියාදයි කොමිසම විමසූ විට සාක්ෂිකරු සඳහන් කළේ වරෙන්තුවක් තියෙනවා කියලා දන්නවා. ඒත් අත්අඩංගුවට ගත්තේ නැහැ. විමර්ශනයකට අදාළව බටනම් සැකයක් ඇති වුණේ නැහැ. ආමි මොහිදීන් සොයාගත් බව අමු වශයෙන් කාත්තංකුඩි පොලිසියට හෝ දැනුවත් නොකළේදයි කොමිසම පෙරලා ප්‍රශ්න කළා. තමන් ඊටද අවධානයක් නොදුන් බවයි හිටපු පොලිස් පරීක්ෂකවරයා පැවසුවේ. අධිකරණ වරෙන්තුව ක්‍රියාත්මක නොකිරීම නීතියට පටහැනි නොවේදයි කොමිසම දැඩි ස්වරයකින් ඔහුගෙන් විමසා සිටියා. ඊට සාක්ෂිකරු පැවසුවේ මට ඒ වෙනකොටත් වැඩ වැඩි වෙලා තිබුණේ. ඒ නිසා වරෙන්තුව එතනට ගෙන්න ගන්නත් බැරි වුණා. මගේ විමර්ශනයට අදාළව මට සැක කරන්න පුළුවන් සාක්ෂියක් ලැබුණේ නැති නිසායි මං අත්අඩංගුවට නොගත්තේ. ලෙසයි එදින ආමි මොහිදීන් අත්අඩංගුවටගෙන සහරාන් පිළිබඳ තොරතුරු අනාවරණ කරගත්තේ නම් මෙවැනි ප්‍රහාරයක් සිදුවනවාදැයි කොමිසම විමසූ විට සාක්ෂිකරු පැවසුවේ එහෙම දෙයක් බටනම් හිතෙන්නේ නැහැ. මම ඒ ගැන කියන්න දන්නෙත් නැහැ. යනුවෙනි සේවෙන් විශ්‍රාම යාමට කාලය තිබේදී හදිසියේ විශ්‍රාම යාමට විශේෂ හේතුවක් ඇද්දැයි කොමිසම විමසූ විට ඔහු කියා සිටියේ මීටත් කලින් යන්න හිටියේ මේ ගියත් ප්‍රමාද වෙලා ලෙසයි. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලේකම්වරයා ලෙස 2015 සිට 2017 දක්වා ක්‍රියා කළ PB අබේකෝන් මහතාද මෙම කොමිසම හමුවට කැඳවා තිබුණා. කොමිසම ඔහුගෙන් විමසුවේ ජනාධිපති ලේකම්ම සිටි අවදියේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම සිදු වූයේ කෙසේද යන්නයි. එහිදී ඔහු පැවසුවේ මුලින් සතිපතා රැස්වුවත් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලු නොතිබීම ගැන සලකා පසුව එම රැස්වීම සතිපතා නොපැවැත්වූ බවයි. ආරක්ෂක අංශ සහ බුද්ධි ප්‍රධානීන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ සතිපතා පවත්වන්නේ ඉල්ලීම් කළත් හිටපු ජනාධිපතිවරයාගේ හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව මත එය සතිපතා රැස් නොවූ බව සාක්ෂිකරු කොමිසමට හෙළි කළා. සාක්ෂිකරු පැවසුවේ ආණ්ඩුව පත් වූ මුල් අවස්ථාවලදී එක් රැස්වීමක් අවසානයේ ඊළඟ රැස්වීම පැවැත්වෙන දිනය තීරණය කරනද පසු අවස්ථාවලදී ආරක්ෂක කවුන්සිලයේ පැවැත්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් දිනයක් පවා ලබා ගැනීමට සිදු වූ බවයි.
හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා හිත හොඳින් තොරව අවසන් වූ ආරක්ෂක කවුන්සිල රැස්වීමද පැවති බවයි අබේකොන් මහතා පැවසුවේ. ඔහු කියා සිටියේ බුර්කාව පැලඳීම තුළ ජාතික ආරක්ෂාවට බලපෑම් ඇතිවිය හැකි බව බුද්ධි අංශ ආරක්ෂක කවුන්සිලයට දැනුම් දුන්නත් ඒවා නැවැත්වීමට පියවර නොගෙන ඒ පිළිබඳ සොයා බැලීමට පමණක් ආරක්ෂකාංශවලට උපදෙස් ලබා දුන් බවයි. ඒවා නැවැත්වීමට දේශපාලන අධිකාරිය ඉඩ නොදුන් බවයි හිටපු ජනාධිපති ලේකම්වරයා පැවසුවේ. යහපාලන මූලධර්මවලට සහ ආගමික හා ජාතික සංහිඳියාවට බාධාවක් නොවනසේ එම පරීක්ෂා කිරීම කිරීමට එහිදී උපදෙස් ලබා දුන් බවත් හිටපු ජනාධිපති ලේකම්වරයා පැවසුවා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ විමර්ශන නිලධාරීන් අද පුත්තලම කාර්දේව ප්‍රදේශයේ පිහිටි මද්රසා පාසලක් වෙත පැමිණ විමර්ශන කටයුතු සිදු කළා. තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඉදිරිපත් කර ඇති රිට් පෙට්සම සලකා බැලීම ලබන සඳුදාට කල් දැමුණා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර අදට දින දෙකක් ගත වුවත් මෙතෙක් ඔහු අත්අඩංගුවටගෙන නැහැ. අභියාචන අධිකරණයේ අද පෙත්සම කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා පැවසුවේ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ විසින් තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසයි. තමව අත්අඩංගුවට ගැනීම අහෝසි කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටියත් මහේස්ත්‍රාත්වරයාගේ වරින්තු නියෝගයේ පිටපතක් නඩුගොනුව සමග ඉදිරිපත් කර නැති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළා. ඒ අනුව පෙත්සම සලකා බැලීමට අධිකරණයට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේ පෙත්සම්කරු විසින් අසත්‍ය කරුණු රැසක් ඉදිරිපත් කර ඇති බවයි. දැනට ගොනු කර තිබෙන සංශෝධිත පෙත්සම වෙනුවට නව පෙත්සමක් ඉදිරිපත් කිරීම සුදුසු බව පෙන්වා දුන් අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල එය ලබන සඳුදා සලකා බලන බව නිවේදනය කළා. මෙහිදී හිටපු බන්ධනාගාර අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම ලබන සඳුදා සලකා බලන තුරු දැනට නිකුත් කර තිබෙන වරින්තුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ කෙටි අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි. ඊට රජයේ නීතිඥ විරුද්ධ වූ අතර විනිසුරු වරුන්ද ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කළේ නැහැ. ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන සඳුදාට කල් දැමුණා. මේ අතර ඔස්ටින් නැමැති රැඳවියාගේ සිරකුටියේ තිබූ ශීතකරණය මිලදීගත් එකක් බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මීගම මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 22 වනදා ප්‍රකාශ කළා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා පැවසුවේ එම ශීතකරණය හෝටල් හිමියෙකු විසින් කළ පරිත්‍යාගයක් ලෙසට ඒත්තු ගන්වීමට චෝදනා එල්ලවන හිටපු මීගම බන්ධනාගාර අධිකාරීවරයා උත්සාහ කර ඇති බවයි. එම ශීතකරණය දියවැඩියාවෙන් පෙළෙන රැඳවියන්ගේ ඖෂධ සුරක්ෂිත කිරීමේ අරමුණින් හෝටල් හිමියෙකු විසින් පරිත්‍යාග කළ බවට හැඟෙන පරිදි කූට ලේඛන සකස් කිරීම සඳහා අනුරුද්ධ සම්පායෝ 15 සේවකයින්ට බලපෑම් කර ඇති බව මෙහිදී රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළා. දිලීප පීරිස් මහතා පැවසුවේ දරුණු අපරාධකරුවෙකු වන ඔස්ටින් නැමැති පුද්ගලයා ශීතකරණය මිලදී ගැනීම සඳහා පසුගිය 8 වනදා මුදල් ගෙවා ඇත්තේ ඊසි කෑෂ් මගින් බවයි. එම ශීතකරණය වෙළඳසැලෙන්ගත් පුද්ගලයා ගනුදෙනු සිදු වූ ආකාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මෙහිදී ප්‍රකාශ කළා. එමෙන්ම ශීතකරණය ඇතුළු සාමාන්‍ය රැඳවියන් භාවිතයට නොගන්නා භාණ්ඩ සිරිකුටිවල තබා ඇත්තේ බන්ධනාගාර කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබා නොගෙන නීති විරෝධී ආකාරයෙන් බව සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයට පෙන්වා දුන්නා. ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානයේ පැවති අභ්‍යන්තර විගිරණ පරීක්ෂණය සඳහා කැඳවා තිබූ මීගමු බන්ධනාගාරයේ නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් ලබා දී ඇත්තේ එක් සැකකාර නිලධාරියෙක්. විනය පරීක්ෂණය කළ බන්ධනාගාර නිලධාරියා තමන්ගෙන් ප්‍රශ්න කරන අතරතුර ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක කර තිබීම නිසා ඇති වූ සැකය නිසා සැකකාර අනුරුද්ධ සම්පායෝ නැමැත්ත සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු හෙළි නොකර අසත්‍ය ප්‍රචාර සිදු කළ බවට අදාළ නිලධාරීන් ප්‍රකාශ ලබා දී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ පැවසුවේ මීගමු බන්ධනාගාරයේ දූෂිත ක්‍රියා සිදුකොට අයිතා ලෙස මුදල් හා දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකාර බන්ධනාගාර නිලධාරීන් සිය දෙනා අත්අඩංගුවට ගැනීමට වරින්තු ඉල්ලා සිටියේ ඍජුව හෝ වක්‍රව එම නිලධාරීන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් බවයි. මේ අතර කුමන තර්ජන පැමිණියත් පාතාලයේ බඩින මෙහෙයුම නතර නොකරන බව ආරක්ෂක ලේකම්වරයා අනුරාධපුරයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශ කළා. මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඒ අවුරුදු 30ක යුද්ධ කාලේ මුල ඉඳන් අගටම හිටමු නිලධාරියෙක් මම. ඒ වගේම මේ හමුදා ප්‍රතිනිධිතුමත් මුල ඉඳන් අගටම හිටියා. අපිට ජීවිත තර්ජන එල්ලුණේ අද ඊයේ නෙමෙයි. අමුත එහෙම කියලා අපි අපේ රාජකාරිය නවත්තලා නැහැ. අපි ඒ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කළා. ඒ වගේ ඔය මොන පාතාල නායකයා ජීවිත තර්ජන එල්ල කළත් අපි මේ පටන් ගත්ත ගමන නවත්තන්නේ නැහැ. අපි ඉස්සරහට ඒ ගමන ගෙනහිල්ලා අපේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කරනවා, සමාජයක් ඇති කරනවා, අපේ අනාගත පරපුර
මේ කුඩු වලින් පාතාලයෙන් අපි බේර ගන්නවා පාතාලයක් ඇති වෙන්න හේතුව තමයි නීතිය හරියට ක්‍රියාත්මක නොවීම ඉතින් පහුගිය කාලේ ගිය විදියට තව අවුරුදු 4ක් 5ක් ගියා නම් අපේ රටේ කිසිම මිනිසෙකුට විශේෂයෙන්ම කාන්තාවකට පාරේ බහැලා යන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ නමුත් අපි මේ තත්ත්වය නැති ගන්නවා අපි මේ රටේ පාතාලය තුරන් කරනවා කිතුල්රා මැදීමේදී මින් ඉදිරියට බලපත්‍රයක් අවශ්‍ය නොවන බවට වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ඊයේ රාත්‍රියේ සියලු පොලිස් තහන දැනුවත් කරනු ලැබුවා. වැඩ බලන පොලිස්පතිවරයා මෙම පියවර ගෙන තිබුණේ ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයා ගාල්ල නෙළුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වූ අවස්ථාවේ කිතුල් කර්මාන්තයේ නිරත වන ජනතාව සිය ගැටලු ඉදිරිපත් කළ පසුබිමකයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරගවදින ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මොහාන් පී සිල්වා මහතා රජගම පොදු ක්‍රීඩාංගණයේ සංවිධානය කළ ජන හමුවට ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ එක්ුණා. මේ අතර වතුගෙදර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවටද ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ සහභාගී වුණා. ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කරාපිටියේ සංවිධානය කළ ජන හමුවට ජනාධිපතිවරයා සහභාගී වූයේ ඊයේ පස්වරුවේදී. අපේක්ෂක චන්දිම වීරකොඩි මහතා හබරාදු සිරිමාව බණ්ඩාරනායක අනුස්මරණ ශාලා භූමියේ සංවිධානය කළ ජන හමුවට ජනාධිපතිවරයා සහභාගී වුණා. මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ගාල්ල නෙළුව ප්‍රදේශයේ සංචාරයක නිරත වන අවස්ථාවේ කිතුල්රා කර්මාන්තය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු පිළිබඳව ජනතාව ජනාධිපතිවරයා දැනුමත් කළා. මම කිතුල් මැද්දොතින් මේ මිනිසුන්ට හරි අසාධාරණයක් කරනවා. ඔහොතුම ඒ කියන්නේ අල්ලනවා එල්ල පොලිසියෙන් අල්ලනවා නොයෙක් දේවල් කරනවා. පොලිස්පොත්තුමාට අපි දන්නලා තියෙන්නේ පා කියලා අල්ලන්නේ. ඒවා ඉඳ දෙන්න කියලා රබගමන තමයි කියන්න ඕනේ ඒගොල්ලෝ. යනුව කිතුල්රා මැදීමේදී මෙන් ඉදිරියට බලපත්‍රයක් අවශ්‍ය නොවන බව වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ඊ රාත්‍රියේම සියලු පොලිස් ස්ථානවලට දැනුම් දී තිබෙනවා. 2018 අංක 4 දරන සුරබදු සංශෝධන පනත මගින් කිතුල්රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර නොමැතිව සිදු කළ හැකි බව සඳහන් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. යනුව රා නිස්සාරණය කිරීම හෝ කිතුල් ගස් මැදීමට බලපත්‍රයක් අවශ්‍ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. කොළඹ නගරය පැල්පත් වලින් තොර නගරයක් බවට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතාගේ 15වැනිදාරුම් ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළිදැක්වීමේ උත්සවය අද කොළඹ පදනම් ආයතනයේදී පැවැත්තුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මහින්ද රාජපක්ෂ මහතා වගේ හේතුකල යහපාලන නුගිරි මේරවකටදී කවුරුහරි කළා තරුණ මාසිකේ විශ්වාසය විශ්වාස කරන්න. හැබැයි දාව උතුමා තමයි දරුබවට යහපත් සේහස මේ රට දාතිය දෙන්නේ වයි සපමයි ඔබ එදා දේශපාලන විශ්වාස කරන්නේ නැත්තේ. එදා උතුමා විශ්වාස කියන අද කතා කරනවත් නැහැ. ආදී ඔබ සිය දෙනා දාතිය निवास प्रश्न මොඩුක්කු ප්‍රතිගිනීම තමයි අපි ආරම්භ කරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලේකම්වරයා වශයෙන් සිටින කාලේ මේ වැඩපිළිවෙල ආරම්භ කළා. ඊට පස්සේ අතරමඟ නැවතුණා අපි පෙරදුනාට පස්සේ. මුන් දැන් නැවත වාරයක් මේ නිවාස වැඩපිළිවෙල දීලා කොළඹ නගරය පැල්පත් වලින් තොර නගරයක් බවට පත් කිරීම කළ යුතු තියෙනයි කියනයි. ඒක කැපවීමෙන් සඳහා යෙදෙන්න පුළුවන් තරුණයෙක් තමයි දොළවත්ත මැතිතුමා. එක්සත් ජාතික පක්ෂය හැරගිය සමාජිකයන් කුමන පක්ෂයට සම්බන්ධව මැතිවරණ කටයුතු වල නිරත වන්නේදයි ඉදිරි මැතිවරණයට පෙර තීරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වැළවයි නගරයේ අද දහවල් පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි මැතිවරණයේදී වෙනත් පාර්ශ්වවලට සහාය පළ කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට
තව දුරටත් පක්ෂ සමාජිකත්වය දැරිය නොහැකි බවයි ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ මොනරාගල දිස්ත්‍රික් ප්‍රධාන ජන හමුව අද පැවතුනේ වැල්ලවාය නගරයේදී දැන් සමහරු කියනවා එක්සත් ජාතික පක්ෂ දෙකක් තියෙනවලු සමහරු කියනවා මේ බලවේගයක්ද ගෑස් සිලින්ඩර් එකක්ද මොකද්ද තියෙනවා එක්සත් ජාතික පක්ෂ ඉඩ දුන්නලු ඒකෙත් සමාජිකත්වය ගන්න අපි නැහැ කිව්වා කෙලේකම් මාවත් උසාවියට දගෙන ගියා දිස්ත්‍රික් උසාවියට ගියා ඊට පස්සේ ඒක පරිදුනාම ගියා මහාධිකරණ සිවිල් අභියාචනායකට දැන් ඒකෙන්ුත් තීන්දුව දීලා තියෙනවා දැන් කියනවා ඕකෙන් යනවලු ඊළඟ උසාවියට අභියාචනයක් ගන්න ඒකෙන් පරිදුනාම ඊළඟ එකට යනවලු මං කිව්වින් කමන්නේ ජාත්‍යන්තර උසාවියටම යන්න සක්‍ර දෙවියන් ළඟට යන්න ඕන එතෙන්ට හරි යන්න එන ප්‍රතිඵලය එකයි මේ මේක නම් වෙනස් වෙන්නේ නැව මම ඒ කිව් එක ටිකක් කියවන්නද සම්මග ජන බල වේගය එක්සත් ජාතික පක්ෂයට බහුතර සමාජිකත්වය කැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟ වූ පරිදි සන්ධානයක් නොවන බව ඉතාමත් පැහැදිලි වේ. එතන ඉඳන් කියන්න බෑ මෙතෙන්ට එනවා කියලා. දැන් මේ අය සිරිකොතට ආවොත් පොලිසියට මම ඒක බාර දෙනවා. ඒ ගැන විභාග කරලා බලලා වැරදි නම් නඩු දාන්න කියලා. පිටින් ඇවිල්ලා අපේ මේ තියෙන ලයිට් බල්බ්ස් ගලවගෙන අපේ දොර අගුළු ගලවගෙන පුටු සෙට් එහෙම අයින් කරනවන්න මොන අතන මේ පොලිසියට කියන්න වෙන්නේ. පොහොට්ටුවෙන් කියන්නේ ඔන්න මං කුඩු කාරේ වල්ලා ගත්තා කියලා. මෙතනින් කියන්නේ පොඩ්ඩක් අපි ඇවිල්ලා ගහලා මේ ඔක්කොම අයින් කරලා ගෙනියනවා කියලා. පක්ෂ දෙකේම ඉන්න බෑ. දෙකම කරන්න බෑ මේ තීන්දුවෙන් පස්සේ. රාජ්‍ය සභාව මම දන්නේ මේ පැත්තට වැඩ කරොත් එන එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය දරන්න බෑ. දැනට විභාග ගණනාවක් යනවා. හෙට ඉඳන් ඇවිල්ලා වැඩ කරනවා. අපි ඒක ගැන සලකලා බලන්න. නැත්තම් අපිට සිදු වෙනවා. ඒ ගැන ක්‍රියා කරන්න. අපේ සමාජිකයන් වෙලා දැනට පිටවලා ගියා තියෙන්නේ කරන්න ඕනේ මේ ඡන්දෙට ඉස්සෙල්ලා. තමන් එතන ඉන්නවද? මෙතන ඉන්නවද කියලා. ආර්ථික විද්‍යාව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනාවක් සිදු කළා. ඒ තෙල්දෙනිය නගරයේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ජන හමුමාලාවේ තවත් එක් ජන හමුවක් ඊයේ සවස තෙල්දෙනිය නගරයේදී පැවැත්වුණා. ආණ්ඩුව දේශපාලන රංගන ක්‍රියාත්මක කර වර්තමාන අගමැතිතුමාට දැන් වචන දෙක තුනක් ගලපා ගන්න බැරුව ඉන්නේ. මට කියනවා ආර්ථික විද්‍යාව පිළිබඳව හොඳට දන්නවයි කියලා. මම එතුමාට කියන්න කැමතියි දෙන්නගෙම ආර්ථික විද්‍යාව හොඳට දැනගන්න පුළුවන්. මම එතුමාට ආරාධනා කරනවා මේ තෙල්දෙනිය නගරේ මාත් එක්ක එන්න හරි හරියට විවාදයක. ආර්ථික විද්‍යාව ගැන කොරෝනාව ගැන මොනවද ජනතාවට දෙන සහන? ඒගොල්ලෝ හිතන් ඉන්නවා මේ 5000 කෑලි දෙකක් දුන්නාම කොහොම හරි කිය. මම තමුන්නාසරට කියන්න කැමතියි රටේ අගමැතිතුමාට විසඳුම් ලබා දෙන්නට හැකියාවක් නැහැ. මේ රටට සිදුවලා තිබෙන ආර්ථික විනාශයට එතුමට උත්තර බඳින්නට බෑ. එතුමට බැරි වුණාට අපිට පුළුවන්. දැන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් සමහර පොළොන්නරුවේ අපේක්ෂකයෝ මේ වෙනකොට පරාජය පිළි අරගෙන ඉවර වෙලා මැතිවරණ කොමිසමට බොරු දේවල් ලියලිය පෙත් සංගහන එක පක්ෂයක් කනවා අනිත් පක්ෂෙට පයින්නවා ඒ පක්ෂ කනවා ඒ පක්ෂ කාලා ආයතනකට රිංගල හදනවා කුමන්ත්‍රණ ගහන ඒකට අපිට කිසිසේත් මෙහෙද දියන්නේ නැහැ මේ ලෝකේ දේශපාලනයක් දන්නේ නැතුව පොළොන්නරුවේ ඉතිහාසයක් දන්නේ නැතුව නිකම් මේ විනෝදෙට පාර්ලිමේන්තු යන කට්ටියක් ඉන්නවා අර එක්කෙනෙක් මාස 3ක් නියෝජ්‍ය ඇමති වුණා මහා අවුලක් කෙරුවා දිශාපති මාරු කෙරුවා හැබැයි මම දිනල කාගෙන්වත් පලි ගත්තද එක්ක රජයේ සේවකයෙක් මම පලි ගත්තේ නැහැ ඒ හැබැයි අවුරුදු පහක මම යෙවපු උසාවි ගානේ නඩු ටිකයි ලියන්න කිව්වොත් එහෙම පොත් ලොකු ගාන ලියන්න වෙනවා අපිව පක්ෂය පිහිටෙව්වොත් අපිව මහා පාරවල් ගානේ ඇහිද්දොනා කියපු එක්කෙනත් මගේ අපේ පොහොට්ටුවෙන් ඉල්ලන ඉතින් ඒකයි අපි ආඩම්බර අපි හරි සතුටුයි අපි ඉතාම ආදරෙන් පිළිගත්තේ අර ඉනිපෙල්ලෙන් බැට කාපු එක්කෙනා කලාමැදිරියට බයයිනේ ඉතින් මම හරි බයයි ඉතින් ඒක හන්දා හොඳ ටීම් එකක් එවන්න කැපිලි සහ මැඩ කියන එක මං හිතන්නේ දේශපාලනය තුල විතරක් නෙවෙයි කලාව තුලත් තියෙනවා. ඉතින් අවුරුදු 15ක් මම කලාව තුල හිටියේ මේ කැපිලි සහ මැඩ කියන දේත් එක්ක. දේශපාලනයට ආවම කලාවට වඩා එක දරුණු විදියට ක්‍රියාත්මක වෙනවා කාන්තාවකට අපේ රටේ දේශපාලනය තුල. අර කාන්තාව ආදරණීය කාන්තාව තමන් හදාගත්ත හතු ටිකත් අරගෙන පාන්දර එකට නැගිටලා තමන්ගේම ත්‍රිවිල් එකේ නුවරට ගිහිල්ලා නුවර කඩවල වලට බඩු දානවා පාන්දර. දාලා ආයි රෑ දෙකට ගෙදර එන්න. කොහොම දුකක් ඉඳිනේ නැද්ද? කිරිමේක් කරන්න පුළුවන්ද?
ඒ කාන්තාව තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් ඡන්ද ගන්න අඬන්නත් පටන් අරගෙන. දයාසිරි ජයසේකර මහත්තයා හොටු පෙරාගෙන කඳුළු පෙරාගෙන අඬනවා. කාන්තාවන්ගේ ඡන්දය ගන්න මේ තරම් බාල මට්ටමට වැටිලා කඳුළු පෙරාගෙන අඬන්න හදන කෙනන් කැතයි දයාසිරි ජයසේකර මහත්තයෝ. මොනවා වුණත් ඉතින් දයාසිරි ජයසේකර මහත්තයා රඟපාන්න දක්ෂයිනේ. මේ දවස්වල වයර් මාරුලා තියෙන අපි ඔක්කොගේ මේක LED. මේක බෞද්ධ සයුක්තන්ට නේ. හරිද? අප්පා මට අමතකුණානේ මේගොල්ලෝ ඉන්නවා කියලා. අපේ මාධ්‍ය මල්ලට මුන් ඔක්කොම රෙකෝඩ් කරරවානේ. අපෙන් අයින් වුණු හොරුරල්ල ඉන්නව රනිල් මහත්තයත් එක්ක. අපට අභියෝගයක් දෙල්ල කළ තියෙනවා යම් අය. නමුත් ඒක නිකන් මේ අලියගේ ඇඟ උඩට මැස්සෙක් කියලා වැස්සයි වගේ. මට මේ සමීක්ෂණයේ සියලුම දේ ඔබට කියන්න පුළුවන් කමක් නැහැ. ලංකාව පුරාම ආයතනයක් විසින් කරලා සමීක්ෂණ අනුව සමග ජන බලවේගයට නියත ලෙස රජයක් පිහිටවීමට හැකියාව තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා නියත ලෙසම අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙනවා. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා ඩීවී චානකටත් එතුමාගේ ආසනෙ පරාදයි දිස්ත්‍රික්කෙත් පරාදයි. පළමුවෙන් අවුරුදු 25ක් ඔබතුමාට ඡන්දෙ දීපු පාක්ෂිකයන් ඉන්නව හම්බත්. ජනාධිපති පරිණේ පරාද උනා තමයි. හැබැයි එක පාරක් ඇවිල්ලා යන්නත් කියලා අපි එතුමාගේ ඉල්ලීමක් කරා. This is a news alert from Avaverna 24. කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පලා ගිය කොවිඩ් ආසාදිතයා අද අලුයම 3ට පමණ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ අග්ගොණ මන්සන්දිය පසු කරන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබූ අයුරුයි මේ. ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. ආර්ථික දුෂ්කරතා මැද්දේ කරාතේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජය ගැනීමට තරම් හැකියාවක් ඇති පාසල් ක්‍රීඩකයන් සිව් දිනුක පිළිබඳව අද දිනන ඊයේ තොරතුරු අනාවරණ කළා. අපකල අනාවරණයෙන් පැය 24ක් ගත වීමට පෙර මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා සිය නිලධාරින්ද සමගින් අද එම දරුවන් සොයා ගියා. महानुवर तेल देनिय एटमेगावत्त गम्माने विसेन कराटे क्रीडावट दक्षता एति एकम पौले क्रीडकीन सिवदने कुपिल बंद पुवत्त अप इये अनावरणय कले ओन कराटे क्रीडावट केतराम दक्षदै तहवुरु किरीमट तराम प्रमाणवत साक्षिद रट हमुए तबमिन एहत देमाप्यान कुले वेडवल निरतवीमिन दिवि सरिकरगन्ना मे क्रीडकीन्ट जात्यंतरे जयकनीम सिहिनयक् वी तिबेनवा. මගේ මහත්තයාගේ ලොකුම ආසාවක් මේක. මේක ටෝර්නමන්ට් එකක්වත් කවදාවත් කැන්සල් කරලා නැහැ. ඒ දරුව හතර දෙනා අරන් එන රම්පදක්කම මටයි මහත්තයටයි කියලා නිම කරගන්න බෑ. ශ්‍රී ලංකාවේ නාමය ඔලිම්පික් පදක්කම් වලින් සැරසීමට තරම් දක්ෂ මේ දරුවන් සොයා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා අද එම නිවසට ගියා. දෙරණ මාධ්‍යයට ස්තුතිවන්ත වෙන්න ඕන. මම තිය ප්‍රවෘත්ති බල බල ඉන්නකොට තමයි මේක දැක්කේ. ඒ වෙලාවේ මම කතා කරලා මේ සම්බන්ධව අපේ ප්‍රධාන ලේකම්තුමා ඇතුළු සියලු දෙනාට මද මේ ස්ථානට ඇවිල්ලා මේ ළමයින්ට මොනවද කරන්න පුළුවන් ඔවුන්ගේ අධ්‍යාපනය වගේම මේ ක්‍රීඩා කෞශල්‍ය නැංවීම සඳහා වගේම ඔවුන්ට පහසුකම් මොනවද ලබා දෙන්නද දැන් ඔවුන්ගේ නිවාසයේ ඉතාමත් අබලන් තත්ත්වයේ තියෙන මේක කොහොමද අපි නිවාස කොමසාරිස්තුමා සමග සාකච්ඡා කරලා නිවාසය හොඳ තත්ත්වයට ගේන්න මොකද කරන්න පුළුවන් කියන කාරණයක් මේ දරුවන් හතර දෙනා සුවිශේෂී එකම ක්‍රීඩා ශාස්ත්‍රයට පදක් राशि अधिकारी මිගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට සැප පහසුකම් සැලසීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව සැඟව සිටි දෙවනපෙළ ජේල කාලිංග කළුවක්ගල මිට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබූ අතර ඔහු අද දින මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් තවත් පුවත් කිහිපයක්.
අයහපත් කාලගුණයත් සමග ගාල්ල තෙන්කල්ලගොඩ ප්‍රදේශයේ නිවසකට අකුණුසර වැදීමෙන් බිලිඳුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා ප්‍රදේශවාසීන් පවසන්නේ දුරකථන සංඥා කුළුණක අකුණු සන්නායක අක්‍රිය වීම හේතුවෙන් අකුණු අනුතුරු බහුල වී ඇති බවයි යක්කලදී අද මොටර රථයක් විදුලි කණුවක ගැටීමෙන් අඹසමි යුවලක්මිය ගොස් ඔවුන්ගේ දියණියන් දෙදෙනා සහ පුත්‍රයා තුවාල ලැබුවා मोटर ते पदव रियदुरु कोलंब जाति रोहले दि सत्कार प्रतिकार लबन अतर पुलिस पवसाने रियदुरु बीमतिन सिट अति बवाय विद्युत कणुवे गटुनु रते देखडवी तिबुने मेलेसिन कोलंब वराय नगिनहेर पार्यांते इंदियावट लबा नोदन बवट सह पसुगेदा निदास करनु ग्रांटी दोमकर तुनहि वेड आरंभ करीम संधा लिखितव अवसर देन लेस राज्यट बल करमिन वराय वृत्ति समिति 23क अद विरुद्धता पागमनक पैत्तुवा ए वराय परिसरे सिट जनाधिपति लेखाम कार्यालय दक्वाय රංචුව මගහැරි නාකොළගනි ගම්මානයේ පැමිණි වන අලි පැටවෙකු ගල්ගමුව වනජීවී කාර්යාලයට බාර දීමට එම ප්‍රදේශවාසීන් ඊයේ කටයුතු කළා. වනජීවී නිලධාරීන් පවසන්නේ මෙම පැටවා ගල්ගමුව පාළු කඩවල වැවේ අලි රංචුවේ සමාජිකයෙක් බවයි. කොවිඩ් වසංගතය පාලනයට අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉතාමත් කෙටි කාලයක් තුල අමරිකාවේ සමස්ත ආසාදිතයින් මිලියන 4 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර අසල්වැසි ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර ඒ සමග එරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 113 ඉක්මවා ගියා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුවදායි රාත්‍රියක්.